අපි මේ සාකච්ඡාව ගලාගෙන ගෙනියන්න නැත්නම් ගලාගෙන යවන්නේ එක පැත්තකින් තරුණ හදවත් වලට. තව පැත්තකින් විශේෂයෙන්ම සමාජයේ කුඩාම ඒකකයවන පවුල වෙත. ස්වාමියා බිරිඳ දරුවන් වෙත. අපේ හැමෝටම අපි මේ කාරණා දෙක කතා කරන්න මත්තෙන් අපි එමු මේක හොඳම වෙලාව කියලා මම හිතනවා. රාජ්‍ය පාලකයෙකුට රාජ්‍ය නායකයෙකුට දැන් අපි හිතනවා අපේ හැමෝටම බොහෝ දෙනෙක් අපි ඉතින් සවන් දෙනවනේ අපි ප්‍රජාතන්ත්‍රවාදීනේ අපි සවන් දීලා තමයි වැඩ කරන්නේ හැම කෙනෙකුටම ඇහුම්කන් දෙනවා. හැබැයි ඒ ඇහුම්කන් දීම ඇතැම් වෙලාවට ඒ කතාවම කැමරාව ඉස්සරහා කියන කතාවක් විතරක් වෙන්න පුළුවන්. ඕනතරම් අපිට ඉතිහාසෙත් අදත් උදාහරණ තියෙනවා. රාජ්‍ය පාලකයෙකුට නායකයෙකුට මෘදු වීම අනතිමානී වීම කොතෙක් ඒ රටට වටිනවද කොතෙක් ඒ රටට බලපානවද? දැන් අපේ හාමුදුරනේ අර බලය දූෂණයට මඟපාදයි ප්‍රශ්න කළ නොහැකි බලය අතිශය දූෂණයට මඟපාදයි. අපේ හාමුදුරනේ රාජ්‍ය පාලකයෙකුට මේ ගුණධර්ම දෙක රට කෙරුවාවේදී කොතෙක් බලපානවද? ඇත්තටම සම්පත් රාජ්‍ය පාලකයෙකුට මෘදුකමක් නැත්තං එයාගේ රටවැසියා සම්බන්ධව රටේ ඊළඟ පරම්පරාව සම්බන්ධව කෙරෙන කිසිම යහපත් යෝජනාවක් උරාගන්න තරම් එයාගේ මනසේ ගුණයක් නැහැ. ඊළඟට එයා නායකයා විදියට ගනු ලබන තීරණයක් බුද්ධිමතුන් විසින් වියතුන් විසින් නිවැරදි මාර්ගෝපදේශකයින් විසින් වැරදියයි පෙන්වා දෙන වෙලාවට ඒ වැරද්ද වැරදි ලෙස පිළි අරගෙන ඒකට හිස නමලා ඒ වැරද්ද නිවැරදි කරගන්න අනතිමානිකමක් නැත්තං ඒ රට ඉවරයි. ඒ කියන්නේ කවට හරි කෙනෙකුට සම්පත් තරාතිරම නොබලා වැරද්දක් වුණාට පස්සේ සමා වෙන්න කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක කියන්න එයාගේ කට ඇරගන්න බෑ නම් එයත් ඉවරයි. ඒ වගේ අය ඉන්න රටත් ඉවරයි. දෙකම ඉවරයි. ඒ නිසා පවුලට සමාජයට විතරක් නෙමෙයි රාජ්‍යයටත් රාජ්‍ය නායකත්වයට පත්වෙ නැත්තන්ටත් වැරද්ද වැරද්ද ලෙස පිළිගන්නට තිබෙන්න ඕන අනතිමානිකමක්. ඒ වගේම තමයි ඔය අනතිමානිකමේ තව මෘදුකමේ අනතිමානික තව හොඳ පැත්තක් තියෙනවා. ඒක තියෙන එක්කෙනාට තමයි අර හොඳ දේ හොඳයි කියලා අගය කරන්නත් පුළුවන්. දැන් සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳ ඒවට හොඳයි කියන්න බෑ. නෑ කියන්න අමාරුයි ඒක සිංහල මිනිස්සුන්ට අමාරුයි. රහ ඒවට රහයි කියන්න හිතෙන්නේ නෑ. ලස්සන ඒවට ලස්සනයි කියන්න හිතෙන්නේ නෑනේ. හිතෙන්නේ නෑ. මං අපුරු මට අත්දැකීම් තියෙනවා. ඔය සමහරු සම්පත් ඉතින් පවුල් ප්‍රශ්න අරේ මේ කියන්න ඕනේ මගේ ගාවට ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ මෙහෙමයි බද්ධයහාන්දුරු තරම් පවුල් ජීවිතය ගෙවන හැටි දණ්ඩ වෙන කෙනෙක් නැත. සම්පත් මං අවුරුද්දහයි මහනුනේ. මං දන්න පවුලක් තියේද? හැබැයි මිනිස්සු හිතන් ඉන්නේ බද්ධයහාන්දුරුන්ට කිව්වනම් ඕකට උත්තරයක් තියෙනවා. බද්ධයහාන්දුරු දන්න ඔක්කොම විසඳන්න. ඉතින් එහෙම හිතලා පවු ඉතින් අහිංසක මිනිස්සුනේ. එල්ලෙන්න තැනක් නැති උනම් කොහේ හරි එල්ලෙනවා නැති. මං හම්බෙන්නේ නැහැ. ඇවිල්ලා ඉතින් කියනවා මම කරන්නේ ගොඩක් ඒකට විසඳුම් දෙන එක නෙමෙයි හොඳට අහන් ඉන්නවා. ඒගොල්ලෝ කියන එක වෙන වෙන වැඩ නොකර හොඳට අහන් ඉන්නවා. විනාඩි 10ක් 15ක් අහන් ඉන්නකොට මට තේරෙනවා මේ පවුලේ ප්‍රශ්නේ කියන්නේ මෙතන අගය කරන්නේ නැහැ. වැරද්දක් වුණා නම් ඒකට සමාව ගන්න නැහැ. තමන්ගේ වැරද්ද පිළි අරගෙන අඩියක් දෙකක් පස්සට යන්න කැමති නැහැ. ඔන්න ඔය වගේ චූටි චූටි කාරණා තියෙන විනාඩි 20ක් අහන් ඉන්නකොට මුළු කතාවම හොඳට තේරෙනවා මේකේ මූල කොතනද වැඩ කරන්නේ කියලා. ඉතින් මම ඔය සමහර මහත්තුරුලට කියලා තියෙනවා සම්පත් මේ නෝනා ටිකක් ඈතින් ඉන්නකම මහත්තයාත් එක්ක කතා කරන්නම් කියලා. මහත්තුරුලට කියලා තියෙනවා මහත්තයා මේකේ චූටි ප්‍රශ්නයක් මට අනුව නම් පේන්නේ ඔයා කවදාකවත් මේ මිනිස්සයා උයලා දෙන ඒවා කාලා රහයි කියන්නේ නැහැ නේද? ඔයා මැදලා දෙන රිදී ඇඳන් ගියාට ස්තුති කියලා හොඳ හිනාවකින්වත් සංග්‍රහ කරන්නේ නැහැ නේද? අඩුම මාසෙකට දවසක්වත් එළියට එක්කරන් ගිහිල්ලා එයාට හැමදාම උයන්න කියන්නේ නැතුව එළියෙන් කැම ටිකක් කරන් දීලා සතුටු කරන්නේ නැහැ නේද? කොටින්ම ඔයා මෙයාට හොඳයි කියන වචනේ මේ මාසෙම කිව්වද?
ඔයා කරපු වැඩ ලස්සනයි කියලා කිව්වද? දැන් මං එහෙම කියලා යාට ඇත්තටම කියලා තියෙනවා සමහර මහතුරුලට ටික අගේ කරන්න. හොඳ එක හොඳයි කියන්න. ලස්සන දේ ලස්සනයි කියන්න. රහ දේ රහයි කියන්න. එහෙම කිව්වම සම්පත් මට එක මහත් එක්කව හාඳුරුවව දන්නේ. ඕනවට වඩා හොඳයි හොඳයි කියන්න ගියොත් ඕකිගේ අංගෙයි. ඉවරයි සම්පත්. එයාගේ පවුලට දෙයියන්ගේ පිහිටයි. මොකද්ද මේ ප්‍රශ්නේ? මාන්නේ. එන්න මොකුත් නෙමෙයි මාන්නේ. ඔල්ලු ඉදිමිලා තියෙන සිංහල මිනිස්සුන්ගේ. හරි මාන්නේ. අවුරුදු 15 විතර පටන් ගත්තන් මැරෙනකම් මාන්නේ නැහිනවා. සිංහල මිනිස්සු එහෙම. කැමති නෑ වැරද්ද තමන්ගෙන් වුණාම වැරදි සමාවෙන්න කියලා. කැමති නෑ. කවුරු හරි ලස්සන දෙයක් වටින දෙයක් කරාම ඒක ලස්සනයි කියලා අගය කරන්න කැමති නෑ. අපි ඒකට කියන්නේ එයා නරක වෙනවලු. දැන් චූටි දරුවෙක් හරි හොඳට දෙයක් කරොත් කියන්නේ නෑනේ පුතේ හරි ෂෝක් කියලා. හරි ලස්සනයි පුතේ කියලා කියන්නේ නෑ. ඒක ලස්සනයි නේද කියලා හොරෙන් කතා කරන අම්මයි තාත්තයි ළමයට කියන්නේ නෑ. ඇයි කියලා හෙවොත් නරක වෙයිලු. ඒක නෙමෙයි අර මාන්නෙන් හැදිච්ච මානසික තක්කඩිකමනේ. මාන්නේ නිසා අපි තක්කඩි වෙනවනේ. මාන්නේ. අපි කැමති නැහැ චූටි දරුවෙක්ගේවත් හොඳ දේ හොඳයි කියා ගන්න. එහෙම එක පොඩි එකෙකුට කිව්වොත් කියන්නේ මූලික අවුරුදු 8 වෙනකන් විතරයිනේ. 8න් පස්සේ පොඩි උන්ට හොඳයි කියන වචන ඇහෙන්නේ නැහැ. පොඩි උන්ගේ ජීවිතේ වැඩිපුර ඇහෙන්නේ ඔයා නරකයි. ඔයා හොඳ නැහැ. තේරුණාද? කවදාවත් ඒ 8න් පස්සේ ළමයින්ට හොඳයි කියන වාක්‍යෙ නැහැ. එයාට දෝෂාරෝපණමයි. අගය නැහැ. එනේන මිනිහත් එක්ක බැනිල්ල. ගත්තු ලකුණු ගැන වටිනකමක් දෙන්නේ නැහැ. නොගත්තු ලකුණු ගැන ගමටම පෙන්නනවානේ. දැන් මෙතන ඇති සමහර මේ දෙමව්පියන්ගේ දරුවෝ ඒ දරුවන්ට ගණන් බැරි බව මුළු වනවාසලම දන්නවා. ඒ දන්නේ එනේන කාන්තාවට අම්මා කියන වැඩක් නැහැ. ගණන් බෑ. වැඩක් නැහැ. අපි නැහුණට වැඩක් නැහැ. මුන්ට වගකීමක් නැහැ. ඉතින් මං ආන්නේ සම්පත් පවුල් 10කට 20කට කිය කිය මගේ දුර්වලකම මාව කන්ඩෙම් කරලා දැම්මට පස්සේ තවදුරටත් මට ගණන් ඉගෙන ගන්න වීරියක් ඇයිද? සිංහල පවුල් පිරිහිලා තියෙන්නේ අනිත්‍ය උන්ගේ කුමන්ත්‍රණ හින්දා නෙමෙයි. මතක තියාගන්න.